කරන එකේ අවදානමක් නැද්ද? තාමත් නොමේරපු දරුවෙක් බලහත්කාරයෙන් මට මේ ලෝකෙට ගේන්න බෑ. I'm sorry, Nilu. Thank you. ඒ මොකටද? මලික්මනටම ආව බලන්නේ. It's a beautiful music composition. අපි ඈතට ඈතට පානගලා ගනවනන් පුතේ දිදුලන හඳේලිය වගේම ආදරය පරිත්‍යාගය කරුණාව සහ බුද්ධිය කැටි කරගත්ත ආලෝක ධාරාවක් වෙලා මේ ලෝකේ ලස්සන තැනක් බවට පත් කරන්න. අපි හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාගේ දෙවැනි දියණිය ඉන්දිරා ජයසූරිය මහත්මිය එතුමිය පේරු පිළිකාවකින් වර්ෂ 2016 දී එංගලන්තයේදී මිය ගියා. ඇය පේරු පිළිකාවෙන් පෙළෙන බව වෛද්‍යවරු දැනගන්නකොට ඇය ගැබිණි මාතාවා. මට හිතුණා බඩ ඇතුළේ ඉන්නේ කොළු පැටියෙක්ම කියලා. එහිදී වෛද්‍යවරු උපදෙස් දුන් ඉන්දිරා ජයසූරිය මහත්මියට වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා. නමුත් ඇය උදාර මාතාවක් විදිහට ගත තීරණය තමයි ප්‍රතිකාරවලින් තමන්ගේ කුස තුළ ඉන්න දරු ගැබට හානියක් වෙන්න පුළුවන් කියන තත්ත්වය නිසා ඇය ප්‍රතිකාර ලබා ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ඇගින් ජීවිතය තවත් මේ ලෝකයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් ප්‍රාණියෙකුට පූජා කිරීම සඳහා උදාර තීරණයක් ගත්තා. මේ බඩ ඇතුළේ ඉන්නේ ඔයයි මමයි. අවුරුදු ගාණක් ප්‍රාර්ථනා කරපු වස්තුව නෙමෙයිද බිම? මේ තීරණය ඇත්ත වශයෙන්ම කිසියම් විදියකට මුළු ලෝකයම පුදුමයට පත් කළා. ඒ වගේම ඇයගේ වියෝගය මුළු ලෝකයම කම්පාවට පත් කළා. ඒ කම්පාවට පත් වෙච්ච අය අතර එක්කෙනෙක් තමයි මම සහ මගේ බිරිඳ. ඉතින් අපිට එකවරම මේක චිත්‍රපටයක් විදිහට කරන්න අදහසක් තිබුණේ නැහැ. මොකද මං කරන චිත්‍රපටික සෑම විදියක වෙනත් අයුරක දේශපාලන සමාජ ප්‍රකාශනයන් තමයි මං මෙතෙක් කරලා තිබුණේ. නමුත් මේ විෂය මාව තුළ සහ මගේ බිරිඳ ඇතුළු අපි සියලු දෙනා තුළ විශාල කම්පනයක් ඇති කරන්න සමත් වෙච්ච තත්ත්වයක්. ඉතින් එක වෙලාවක අපිට ආරාධනාවක් ලැබුණා විදේශීය සමාගමකින් ඔවුන් වෙනුවෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒ වෙලාවේ අපි තීරණය කර දේ තමයි ඇත්තටම මේකෙදි අවශ්‍ය වුණේ ඒගොල්ලන්ට ආසියානු කලාපයේ උත්තුංග සාරධර්ම පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය අපිට නිර්මාණය කරන්න කියලා ආරාධනා කළේ. එතෙන්දී අපි එකපාරටම තීරණය කළා එහෙමනම් හොඳම විෂය තමයි මේ චිත්‍රපටයේ ඉන්දිරා ජයසූරියගේ කතාව චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන එක කියලා. ඉතින් ඒ අනුව තමයි ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලැබපු ආසු චිත්‍රපටය අපි නිර්මාණය කළේ. මට රිදෙනවා නංගේ. ආස කියන්නේ දැන් මගේ තුන්වෙනි චිත්‍රපටයත් වෙනස් චිත්‍රපටයක්. සංජීව පුෂ්පකුමාරගේ මගේ පළවෙනි චිත්‍රපටය. මගේ ජීවිතයේ සිනමා ජීවිතයේ තව අත්දැකීමක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. අනිත් චිත්‍රපටවලට වඩා වෙනස් වෙන්නේ මේක සත්‍ය කතාවක්. අන්තිම සීන් එකේ කරු ජයසූරිය මහත්මයා සහ ලංකා දිසානායක මහත්මිය ඇත්තටම කියපු ඩයලොග්ස් තමයි ඒ සීන් එකේ තියෙන්නේ. දැන් මේකේ බලනකොට මම සහාය චරිතයක් කරන්නේ උදාරි වර්ණකුලසූරිය තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. මම එයාගේ නංගි හැටියට රඟපානවා. සත්‍ය කතාවක් නිසා මම හිතන්නේ විශේෂයි වෙනස්. මෙතනේ උදාරියක්ගේ හරිම දක්ෂ රංගන ශිල්පිනියක්. මේක රූගන්ත කරනකොටත් අපි හැමෝම දැක්කා. සාමාන්‍යයෙන් මේකප් දාගෙන ඉන්න රංගන ශිල්පිනට රංගනයේ යෙදෙන්න ටිකක් ලේසි. දැන් මේකේ මේකප් එක තිබ්බේ ස්කල් කැප් දාගෙන උදේ ඉඳලා රෑ වෙනකන්. ඒ කියන්නේ මේ අස්සෙන් දාඩිනවා උදාරියක් කියන්නේ සෑහෙන කොණ්ඩයක් තියෙනවා, දිග කොණ්ඩයක්. ඉතින් ඒවත් ඔක්කොම මේ බහලා මේ මේකප් දාගෙන ඒක හරි අමාරුයි. මම හිතන්නේ 100%ක්ම මේ චරිතය තුළ ජීවත් වුණා. 100%ක්ම මේ චරිතය කැප කළ මේ ඉන්දිරා ජයසූරියගේ කතාව මතනේ ලස්සන්ට නිරූපණය කරා. සහ මමත් සතුටු වෙනවා මේ උදාරි අක්කේ එක්ක මට ලැබුණ මේ අවස්ථාව ගැන. ඉතින් මම දැන් ප්‍රේක්ෂකයන් දැන් ඇවිල්ලා බලවම මේ ටික දකි
මං ප්‍රේක්ෂකයන්ට කියන්න කැමති ඇවිල්ලා මේ චිත්‍රපටය බලන්න. මේක වෙනස් චිත්‍රපටයක්, සත්‍ය කතාවක්. මේක පවුල් සංස්ථාවක් ගැන කතා කරන, පවුල් සංස්ථාවක් වෙනස් වෙන ආකාරය පෙන්නනවා. රසිකයන්ට කියන්න කැමති ඔක්තෝබර් 19 වෙනිදා චිත්‍රපටය එළියට එනවා. ඉතින් ඇවිල්ලා සිනමාහල්වල මේ චිත්‍රපටය නරඹන්න. සංවේදී වන ඍතු නිම්නයකට ලං වෙන උස් පාරමිතාවක බලයෙන් ස්වార్థය අභිභවන කුටුම්බ මනෝභාව සමග ගැටෙමින් වේදනා අතික්‍රමණය කරන මහා මිනිස් මාතාවක් සිනමා ශාලාවේ අසුනින් නැගිට දෑත් දිගු කර ඔබ ආදරයෙන් වැළඳ ගන්න ආසු මේ ඔබේ චිත්‍රපටය. උදාරි වර්ණකුලසූරිය අසීමිත නිරූපණ කැපකිරීමක සුසම්ප්‍රාප්තියක්. ශම් ප්‍රනාන්දු, දිනාරා පුංචිහේව, ආචාර්ය සෝමරත්න දිසානායක, චාන්දනී සෙනවිරත්න, රංගන සම්භාවනාවක්, සංජීව පුෂ්පකුමාර, සිනමා සමාධියක්. ආසු ඔක්තෝබර් 11 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී